අපි මුලින්ම පළවෙනි පාඩම මම ගත්තේ වෙස්මුහුරු කලාව කියන පාඩම වෙස්මුහුරු කලාව මේක ලොකු පාඩමක් වගේම මේ පාඩමේ අපිට අනිවාර්යෙන් ප්‍රශ්න අහන මේක මේ 10 11 පන්ති වලටත් වැදගත් 10 11 පන්ති වලටත් අනිවාර්යෙන් වැදගත් මේ මම 10 ළමයින් සම්බන්ධ කරගන්න ඉස්කෝලේ ළමයි සම්බන්ධ කරගන්න මම බැලුවා මේ වෙලාවේ යාලට වෙන වැඩක් කරන නිසා නැත්තම් 10 ළමයින්ට වැදගත් අපිට මේ පාඩමට වෙස්මුහුරු කලාව සම්බන්ධයෙන් දැන් 10 ශ්‍රේණිය අයට 11 ශ්‍රේණියට අයත් වැඩගත් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට මේකෙන් ප්‍රශ්න අහන මම ප්‍රශ්න අහන විදිහත් කියන්නම් පාඩමේදී අදාළ නෝට් එක දෙන්න ඒ තැන් වලින් ප්‍රශ්න අහන ඒ තැන් වල මාක් කරගන්න වෙනම තියාගන්න ලෑස්තිලා ඉන්න. හරි. එහෙනම් අපි යනවා වෙස්මුහුරු කලාව ආරම්භනේ කොහොමද? වෙස්මුහුරු කලාව ආරම්භනේ සාමාන්‍ය දරවසේ මතක තියාගන්න මේවා මේ ප්‍රශ්න වලට ඇහෙන්න නැති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට වෙස්මුහුරු කලාව ආරම්භනේ සාමාන්‍යයෙන් මේ මෑතක නෙමෙයි අපේ දඩයම් යුගයට යනකම්ම යනවා දඩයම් යුගයේදී සාමාන්‍ය මිනිස්සු දඩයම් කරන මිනිස්සු සත්තු බය කරන්න වෙස්මුහුණු හදාගෙන යනවා දැන් සාමාන්‍යයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාව අතර තාමත් ප්‍රසිද්ධයි මේ වෙස්මුහුණු කලාව කියන එක අප්‍රිකානු ගෝත්‍රික ජනතාව වැඩි වශයෙන් වෙස්මුහුණු කලාව කියන එක තාමත් එයාලගේ ආභරණ විදිහට පාවිච්චි කරන්නේ ඉතින් ඒ වගේ තමයි ලෝකේ බොහෝ රටවල් වල හිටපු අපි දන්න දඩයම් යුගයේ මිනිසුන් සතුන් දඩයම් කිරීම සඳහා සත්තු බය කරන්න ලොකු වෙස්මුහුණු හදලා වෙස්මුහුණු කලාව මේ ඒ කාලේ කලාවක් විදිහට නෙමෙයි ඒක ඒ කාලේ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක ටික කාලයක් යනකොට අපිට සාමාන්‍යයෙන් අපේ රටට එහෙම එන්නේ මේක කලාවක් විදිහට සම්ප්‍රදායන් විදිහට කලාවක් විදිහට තමයි එකතු වෙන්නේ. නේද? එහෙම තමයි එකතු වෙලා තියෙන්නේ. හේතුව තමයි මම එහෙම කියන්නේ දැන් අපි දන්නවා මේ එක එක රටු සම්ප්‍රදායන් එක්ක මේ වෙස්මුහුණු කලාව තියෙනවා. විශේෂයෙන් මේ වෙස්මුහුණු කලාවක මොනවද පාවිච්චි කරන්නේ? බලිතුවිල් යාගහෝම නේද? ඒ නර්තනයට වෙනත් දේවල් වලට අපි සාමාන්‍යයෙන් දන්නවා රූපකඩ කර්මාන්තයක් මේක පාවිච්චි කරනවා. වෙස්මුහුණු කලාව. ඉතින් මේකෙන් වෙන චරිත නිරූපණයක් තමයි කරන්න උත්සාහ කරන්නේ. දැන් සමහර විට අර බලිතුවිල් යාගහෝම වලට ගන්න ලොකු භයානක වෙස්මුහුණු. ඒ වගේම අර අපි පීවි ලෝකයේ දකින්නේ නැති අර අපිට සාමාන්‍යයෙන් කියලා තියෙන යක්ෂයෝ මේ සත්තු මේ අපි කියන මේ එක එක જાතියේ මේ අපිට ඇසට නොපෙනෙන දේවල් එයාලා පෙන්වන්න හදන්නේ වෙස්මුහුණු හරහා. ඉතින් වෙස්මුහුණු කලාව එහෙම තමයි ආරම්භ වෙලා තියෙන්නේ. අපි බලමු අපිට පාඩමට මේ වෙස්මුහුණු කලාව ආවට පස්සේ පාඩමේ වැදගත්ම කොටස් ටිකක් තියෙන වෙස්මුහුණු හදන පියවර පිළිවෙල අපිට වැදගත් වෙනවා. එතකොට මේකට කියන නන් ටිකක් තියෙනවා මේකට ගන්න ලී වර්ග තියෙනවා මේක වර්ණ කරන්නේ කොහොමද මේක ගන්න වර්ණ මොනවද ඒ කාලෙදී මොනවද පාවිච්චි කරපු වර්ණ වර්ග අන්න ඒවා තමයි මේ පාඩමේ අපිට තියෙන ලියක් ඒ නිසා දැන් ඔන්න වෙස්මුහුණු කලාව පටන් ගන්න විදිය මම ටිකක් මේ දාන පින්තූර කීපයක් තියලා පෙන්නන්නම් ඔයාලට වෙස්මුහුණු එයාලා වැඩ කරන විදිය ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ හැමෝම එකතු වෙලා මේ වෙස්මුහුණු කලාව කර්මාන්තයක් විදියට පාවිච්චි කරගෙන යනවා විවිධ ප්‍රදේශවල නේද සාමාන්‍ය වෙස්මුහුණු වලට කොහෙද ප්‍රසිද්ධ ඈ වෙස්මුහුණු වලට කොහෙද ප්‍රසිද්ධ වෙස්මුහුණු වලට ප්‍රසිද්ධ වැඩිපුරම ප්‍රසිද්ධ වෙන්නේ කොහෙද අම්බලංගුඩනේ අම්බලංගුඩ තමයි වෙස්මුහුණු කර්මාන්තයේ වැඩිපුරම දකුණු පළාතේ අම්බලංගුඩ කියන ප්‍රදේශයේ තමයි වැඩිපුර වෙස්මුහුණු කලාවට රූපකඩ කලාවට වගේ ප්‍රසිද්ධ වෙන්නේ ඉතින් මේ වෙස්මුහුණු කලාව සම්බන්ධව මම පිටුරයක් සාමාන්‍යයෙන් අපිට සිලබස් එක ඇතුලේ තියෙන පින්පුරයක් මම පෙන්නනවා මොකද සිලබස් එක වැදගත් අපිට මේ සිලබස් එකත් එක්ක යන්න වෙන ඔය පින්තූර වැදගත් මේ පින්තූර දාලා ඔයාලට එක තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න අහන ඉතින් මේ තියෙන විස්මුණු කලාව මේ විස්මුණු නිර්මාණය කරන අවස්ථාව දැන් මේ පළවෙනි පින්තූරයේ ඇතුලේ මම ටිකක් උත්තරන්න බලන්න මෙන්න මේ බලන්න මේ පළවෙනි පින්තූර මේ තියෙන එන්න මේ පළවෙනි පින්තූරයත් එක්ක ගත්තාම මේ වෙස්මුහුණු කලාවේ ආරම්භ කරන විදිය මේ වෙස්මුහුණු කලාව පටන් ගන්න විදිය මෙතන මේ තියෙන මේ පළවෙනි මේ උඩම තියෙන වෙස්මුහුණු මේ නිර්මාණ අවස්ථා මේ වෙස්මුහුණු නිර්මාණ අවස්ථා කියන එකේ පළවෙනි පටන් ගන්න තැන නිකන් ඩීයක් නේද නිකන් ඩී එකක් කොටයක් වගේ තියෙන ඉතින් ඒක ටික එකතු කරගෙන ටික කපලා ඉක් කරලා අවසානට වර්ණ කරන තැනට නිකන් පියවර තමයි මේ උඩම පින්තූරේ මේ පිළිවෙලට තියෙන එකම විස්මුණ පිළිවෙලට තියෙන. ඉතින් මේ විස්මුණ කර්මාන්තේ ඉන්න අය මේ යාළ මේ ඉන්නේ මේ යාළගේ කර්මාන්ත වේ තියෙන දැන් යාළ මේ වැඩ කරන විදිය ගැහන පිළිමි කියලා වෙනසක් නැහැ. ගොඩක් අය ගැහනු අය මේක වර්ණ කරන්න පාට කරන්න ඉන්නවා. මේ පිළිමි අය තමයි මේ විදියට මේක වැඩේ කරන්නේ. ඉතින් අවසානට මේ වගේ නිර්මාණ තමයි අපිට දකින්න තියෙන්නේ විස්මුණු කලාවේ.
අපි බලමු මේ විස්මුණු කලාවත් එක්ක දැන් මේ අපි දකින විස්මුණු හදන්නේ කොහොමද? විස්මුණු නිර්මාණය කරන්නේ කොහොමද? මෙන්න මේ පාඩමේ තියෙන වැදගත්ම ටික අපි සටහන් කරගමු. මම ලියන්න ඕන තරම් නෝට් එක දෙන්න. ඒ නිසා නෝට් එකත් මම ඒත් එක්කම කියන්නම්. මේ අපි දැන් වැඩේට යමු. මෙන්න මේ අපි ওই දකින විස්මුණු දැන් අපි දැක්ක විස්මුණු කලාවේ දැන් අපි ආරම්භයට ගැත්ටි අපිට නෝට් එක ලියා ගන්න තියෙන්නේ. අපි බලමු මේ විස්මුණු තියෙනවා මේ අපි වර්ග දැන් විස්මුණු නිර්මාණය කරන දැන් අපි දැක්කට මොලේ මර දීක් තියෙනවා නිකන් කොට නේද නිකන් ගහගෙන ඉරාගත්ත කොට ගන්න. ඒක ටික 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 විස්මුණක් බවට අවසානට පාට කරපු විස්මුණක් බවට යද්දී පියවර ටික තියෙනවා. එන්න මේ පියවර ටිකට වෙනම නම් ටිකක් තියෙනවා. ඔන්න ওই ටික තමයි වැදගත්. හරිද? ඒකෝ සාමාන්‍යයෙන් අපිට දැන් මම කලින් කිව්වා සාමාන්‍ය විස්මුණු ප්‍රචලිත ප්‍රදේශ කොහෙද? මම අවසානට ඒ ටික නෝට් එක දෙන්නම්. මුලින්ම අපි යමු විස්මුණු සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය කියන කොටස. සාමාන්‍ය විස්මුණු භාවිත කරන්න විස්මුණු නිර්මාණය කරන්න භාවිත කරන අමුද්‍රව්‍ය මොනවද? ඔන්න මතක තියාගන්න මේක සාමාන්‍ය පෙළ විභාගයට යනකම මතක තියාගන්න අනිවාර්ය විභාගයකට අහනවා. හැම අවුරුද්දෙම අපි දන්නවා මේ කර්මාන්ත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකදී විස්මුණු කර්මාන්තෙ ලොකු බරක් තියෙනවා. එදිනෙදී මේ විස්මුණු නිර්මාණය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා අපෙන් අහුවොත් අපිට ලියන්න තියෙන්නේ මොනවද? කඳුරු රුක්කත්තර වගේ සහැල්ලු දී තමයි ගන්න. නම මොනවද? කඳුරු ඔන්න ඊට පස්සේ රුක්කත්තර රුක්කත්තර එහෙනම් මෙන්න අමුද්‍රව්‍ය කියලා ලියලා විස්මුණු භාවිත කිරීමට විස්මුණු නිර්මාණය කිරීමට භාවිත කරන අමුද්‍රව්‍ය ඔන්න අමුද්‍රව්‍ය මොනවද? කඳුරු රුක්කත්තර රුක්කත්තර කඳුරු කියන දැව වර්ග තමයි භාවිත කරන්නේ. එතන ඔන්න ලියා ගන්න. මේකට භාවිත කරන දැව වර්ග මේ අමුද්‍රව්‍ය කියලා කියලා ඉස්සරහෙන් අපිට පුළුවන් නම් අමුද්‍රව්‍ය කියලා ලියලා ඉස්සරහෙන් අපිට පුළුවන් නම් මේකට දැව වර්ග කියලා ලියා ගත්තත් කමන්නේ. දැව වර්ග කියලා ලියා ගත්තත් කමන්නේ. ලියාගෙන වරාගත්තට කඳුරු රුක්කත්තර කියලා දාගන්න. කඳුරු රුක්කත්තර කියලා දාගන්න. ඊට පස්සේ දැන් මොනවද අපි දැන් භාවිත කරන අමුද්‍රව්‍ය හරි මේ හඳුරු රුක්කත්තර අමතක කරන්න එපා. මේ සැහැල්ලු ලී වර්ග තමයි ගන්න. මේ කියන්නේ දැන් විස්මුණක් දාගත්තට පස්සේ විස්මුණ මහා බර විස්මුණක් උරුත් උක දාගෙන නටන්න බැරි රැයිරියට ගොඩක් වෙලාට සාන්ති කර්ම වලට පාවිච්චි කරන සාන්ති කර්ම තියෙන්නේ කොහොමද? හවස පටන් ගත්තාම මෙලි වෙනකන් සාන්ති කර්මයක් තියෙනවා. ඉතින් සාන්ති කර්මයකට මේ විස්මුණක් මහා ලොකු විස්මුණක් මහා බර මේ විස්මුණක් දාගෙන නේද එළිවෙනකන් නැටුවොත් කොහමද මේ මනුස්සය ඈ? ඒ නිසා තමයි සැහැළු නිලියක් ගන්න. ඒ වගේම මේක නිර්මාණය කරන්න මේ විස්මුණක් විදියට නිර්මාණය කරගන්න සැහැළු නිලියක් තියෙන තරමට ලේසි. මේක තියෙන කැටයක් ටික කපලා හදලා ගන්න. ඒ නිසා තමයි ඔන්න සැහැළු නිලියක් කඳුරු කතර රත්ටි. ඊට පස්සේ ඊළඟට අපි දැන් මේකේ ඊළඟ කොටස තමයි විස්මුණු නිර්මාණය කරන්නේ කොහොමද? ඔන්න දැන් මම ඔයාලට කිව්වා විස්මුණු නිර්මාණය කරන පියවරවල් වලට විස්මුණු නිර්මාණය කරන අය කියනවා නම් වෙනම නම් ටිකක් කියනවා. මෙන්න මේ නම් ටික තමයි වැදගත් වෙන්නේ. මොකද මේ නම් ටික දීලා මොකද්ද මේකේ තේරුම කියලා අපෙන් අහනවා. දැන් සාමාන්‍ය පෙළ වලට තියෙන 9 වසරයකටත් තියෙනවා, 10 වසරයකටත් තියෙනවා, 11 වසරයකටත් තියෙනවා. අනිවාර්යයෙන්ම පේපර් එකේ 9, 10, 11 වාර විභාගවල හදලා පේපර් වලටත් තියෙනවා, සාමාන්‍ය පෙළ විභාගකටත් තියෙනවා. හරිද? ඒ නිසා ඔන්න මේ මොකද අපි අපේ විෂය ඇතුලේ 6, 11 කියලා වෙන වෙනම පොත් තියනවා තිබුණාට නේද? එහෙම වෙනම නෝට් තිබුණාට වෙන වෙනම ප්‍රශ්න අහන්නේ නැහැ. 9 වසරයකට 6 7 8 9 ඔක්කොම අහනවා. 10යකට 9 6 7 8 9 10 ඔක්කොම අහනවා. අන්න 11ට සාමාන්‍ය පෙළට 6 7 8 9 10 11 ඔක්කොම අහනවා. ඒ නිසා මේක වැදගත්. මේකෙදී අපේ ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපිට ප්‍රශ්නයක් ඇදෙනවා මේ වාක්‍ය වල අර්ථය පැහැදිලි වෙනසේ මේ වචනේ අර්ථය පැහැදිලි වෙනසේ වාක්‍ය තනන්න කියලා අපෙන් එනවා. ඒතොර මේ විස්මුණු කලාවේ තියෙනවා ධන කැපීම කියලා වචනය. ඒතොර ධන කැපීම කියලා වචනේ දීලා අපිට කියනවා මේකේ තේරුම ලියන්න කියලා. ධන කැපීම කියලා කියන්නේ මොකද්ද කියලා අපෙන් අහනවා. නැත්තම් අපිට තේරුම දීලා මේක මොකද්ද කියලා අපෙන් අහන්න පුළුවන්. නේද? එතකොට අපි මේ දෙක තුනම කොහොමද දෙපැත්තට කොහොම ඇහුවත් අපිට ලියන්න පුළුවන් වෙන්න ඕන මතක තියාගන්න විස්මුණු කලාවේ විස්මුණු නිර්මාණය කරන ක්‍රියාවල් ටික කරන නම් ටික මතක තියාගන්න ඕනේ. නම් ටිකෙන් තේරුම මතක තියෙන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි පියවර තමයි විස්මුණු කලාව විස්මුණු නිර්මාණය කරන පළවෙනි පියවර තමයි ඝන කැපීම කියන පියවර. ඝන කැපීම මෙන්න මෙහෙම ඝන කැපීම
එහෙනම් අපි මුලින් මාතෘකාව මොකද්ද ලියාගන්නේ? අපි මාතෘකාව මොකද්ද ලියාගන්නේ? වෙස් පුහුණු නිර්මාණය කිරීමේ පියවර. නැත්තම් නිස්මා වෙස් පුහුණු නිර්මාණය කිරීමට ලියාගත්තත් කමන්නේ. නැත්තම් වෙස් පුහුණු නිර්මාණය කරන පියවර. නේද? පියවර. පියවර මොනවද කියලා තමයි අපි ලියාගන්න ඕනේ. ඔන්න එතකොට පියවර ටික තමයි ලියාගන්න. පළවෙනි එක තමයි ඝන කැපීම වෙන්නේ. පළවෙනි එක ඝන කැපීම වෙන්නේ. එහෙනම් ඝන කැපීමේ මොකද්ද වෙන්නේ? අනේ අපි දැන් මතක තියෙනවා. අපිට මතක දැන් ඕන මොකද්ද කියන එක අපි දැනගෙන ඉන්නවා. නේද? ඝන කැපීම කියලා ලියාගන්නකොට පියවර කියලා ලියලා විස්මෝහ නිර්මාණය කරන පියවර කියලා ලියාගෙන පොඩි මාතෘකාවක් පොඩි මාතෘකාවක් පිටි මාතෘකාවක් ලියාගෙන නේද? ඊට පස්සේ පුළුවන් අපිට මේකට ඝන කැපීම කියලා ඔන්න එක ලියාගන්න. පළවෙනි එක ඝන කැපීම. හරි නේද පුතේ? එහෙනම් ඔන්න පියවර පළවෙනි එක ඝන කැපීම. ඝන කැපීම කියලා කියන්නේ මොකක්ද? ඝන කැපීම කියලා කියන්නේ සරලව මතක තියාගන්න ඝන කැපීම කියලා කියන්නේ දැන් ඔන්න අපිට මුලින්ම මොකද කරන්න වෙන්නේ දැන් අපිට මේ ලීයක් නැහැනේ අපිට දැන් මේ විශ්මුණක් නිර්මාණය කරන්න ලීයක් නැහැ අපි මොකද කරන්නේ ඒ ලීයක් ගහකින් කපා ගන්න ඕනේ නේද එතකොට මේ ගහෙන් ලී කඳ පොටය නේද ලී කඳ අපි කපලා අරගෙන ඒකේ තියෙන පොතු අයින් කරලා මේ කොටස් වලට කපා ගන්න මේ අපි දැන් කියමුකෝ ලොකු ලොකු ගහ ලොකු අතන ඒ රුක් අත්තන ගහකින් ලොකු අත්තක් නැත්නම් ලොකු ගහකින් ලොකු ගහක් කපානේ මේ ගහෙන් වෙස් මූණ මුළු ගහම ගන්නෙ නෑනේ වෙස් මූණ හදන්නේ නේද අවශ්‍ය කොටය වෙනම කපා ගන්න. ඒ කපාගෙන වෙනම ලීකයන් කපාගෙන කොටේ කොටස කපාගෙන ඒ කොටස කපාගෙන අරගෙන දැන් පොතු තියනනේ පොතු ටික අයින් කරනවා. පොතු ටික අයින් කරලා මේක දැන් වටේට ලොකුවට තියෙන රවුමක් නේද ලීකෝ. ඉතින් මේක කොටස් වලට වෙන් කරගන්න අවශ්‍ය වෙස් මූණ හදා ගන්න අවශ්‍ය ප්‍රමාණයට කොටස් වලට වෙන් කරගන්න. එහෙනම් මුලින්ම අපි ඒකනේ කරන්න ඕනේ. ඒකනේ මුලින්ම කරන්නේ අපි ගහකින් පොටයක් කපාගෙන ඒක පොතු ටික අයින් කරලා කෑලි වලට වෙන් කරගන්න. අන්න ඒකට තමයි ඝන කැපීම කියලා කියන්නේ. ඒකර ඔන්න ඝන කැපීම කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්නේ කොහොමද ඔයාලගේ? ප්‍රශ්නයක් අහන්නේ වෙස්පුහුණු නිර්මාණය කිරීම සඳහා භාවිත කරන පළමු පියවර වන්නේ කියලා අපෙන් අහන්නේ. තේරුණාද? ඔන්න ප්‍රශ්නේ අහන්නේ කොහොමද? විස්මුණු නිර්මාණය කරන කිරීම සඳහා භාවිත කරන පළමු පියවර වන්නේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපිට උත්තර හතරක් දීලා ඒ උත්තර හතරෙන් ගැලපෙන උත්තරේ තෝරන්න තියෙනවා. එහෙම ඉන්නත් පුළුවන්. නැත්නම් ඉන්න පුළුවන් ඝන කැපීම යනු කියලා අපිට මේකට අදාළ උත්තර ලියන්න ඉන්න පුළුවන්. ඔන්න ওই විදිහේ ප්‍රශ්න තමයි ඔන්න ওই කොටසෙන් ඉන්න පුළුවන්. මම එකින් එකට කියන්නම්. දැන් ওই ප්‍රධාන කොටස් ටික මම කියද්දි කියන්නම් මේ වගේ ප්‍රශ්න හැදෙනවා. ප්‍රශ්න හැදෙන දැනුත් කියන්න මේ පාඩමේ හැදෙන උන ප්‍රශ්න ටිකක් මම කියන්න. පාඩම ඉවරනාට පස්සේ මම කියන්න මේ ප්‍රශ්න විතරයි හැදෙන්නේ කියලා. සිලබස් එක ඇතුලේ ප්‍රශ්න අහන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ඇතුලේ මේ ප්‍රශ්න ටික විතරයි අහන්න පුළුවන් කියලා මම කියන්න අවසානයේ. හරි. එතකොට ලියා ගන්න ඕනේ එහෙනම් ඝන කැපීම කියන එක ඉස්සරහින් අපි ලියා ගමු. වෙස්පුහුණු නිර්මාණය කිරීමේ දී වෙස්පුහුණු නිර්මාණය කිරීමේදී ලියා ගන්න. ඝන කැපීම කියන එක ඉස්සරහින් ලියා ගන්න. මේ වෙස්පුහුණු නිර්මාණය කිරීමේදී වෙස්පුහුණු නිර්මාණය කිරීමේදී ලී කඳන් කපා වෙස්පුහුණු නිර්මාණය කිරීමේදී ලී කඳන් කපා පොතු ගසා කැබලි වලට කපා ගැනීම ලී කඳන් කපා පොතු ගසා කැබලි වලට කපා ගැනීම ලී කඳන් කපා පොතු ගසා කැබලි වලට කපා ගැනීම දෙවෙනි පියවර නේද? හරි නේද? ඔක ලියාගෙන ඉවර කරගන්න. අවසානට මං කිව්වේ කැබලි වලට කපා ගැනීම. හරි. දැන් මෙහෙම කැබලි වලට කපා ගත්ත එක මේ කැරි වලට කපා ගත්ත එක පස්සේ අපි මේකේ තියෙන ගැට තියෙන තැන් අයින් කරලා මේක පැතලි වලට හදා ගන්න ඕන. මොකද මේක මේ ගැට තියෙන දැන් අයින් කරන පැතලි ස්වභාවයක් හදා ගන්න. දැන් වෙස් මූණ කපද්දි වෙස් මූණක්
මේ නෙමෙයි නේ හරන්නේ නැහැ නේ මේක පැත්ත ස්වභාවයක් තියෙන උනේ ඒක තමයි දාන්න කපලා ගන්න හදලා ගන්න කැටයමක් කපලා හදලා ගන්න නේද ගෑස් අයින් කරලා ඔය නහය වේක් කරලා ඔය ටික හදලා ගන්න ඊට පස්සේ ඉතින් මේ මේ වැඩේ කරන්න මේ වැඩේ කරන්න කලින් මේකේ ගැට තියෙන දැන් අයින් කරලා මේක පැතලි ස්වභාවයක් හදාගන්න අන්න ඒකට අපි කියනවා නම අපි ඒකට කියනවා නම ඒකන කියන අපි නම මේක දෙවෙනි පියවර වර්ණේ පායම් පැහිම මේක දෙවෙනි පියවර එතකොට පායම් පැහිම මොකද්ද දෙවෙනි පියවර පායම් පැහිම දැන් පළවෙනි පියවර එතකොට හරි ඝන කැපීම ඒක හරි පායම් පැහිම කියලා කියන්නේ මොකද්ද ගැට සහිත තැන් ඉවත් කරලා පැතලි ස්වභාවයක් හදා ගන්න එක තමයි අපි පායම් පැහිම කියලා කියන්නේ එහෙනම් දෙවෙනි පියවර ලියා ගන්න අපි පායම් පැහිම කියලා එහෙනම් පායම් පැහිම කියන කරත් ලියා ගමු ගැට නැත්තම් අපි ඒකට අදාළ මේ සටහන ලියා ගමු ලී කොටයේ ඇති ලියා ගන්න ලී කොටයේ ඇති මෙතන ඉස්සරහ ලියා ගන්න ලී කොටයේ ඇති ගැට සහිත තැන් කපා ඉවත් කර ලී කොටයේ ඇති ගැට සහිත තැන් කපා ඉවත් කොට ගැට සහිත තැන් කපා ඉවත් කොට පැතලි හැඩයක් සකස් කර ගැනීම ලී කොටයේ ඇති ගැට සහිත තැන් කපා ඉවත් කොට ගැට සහිත තැන් කපා ඉවත් කොට පැතලි හැඩයක් සකස් කර ගැනීම හරිද ලියාගත්තද ලියාගත්තා නම් සාමාන්‍යයෙන් මේ මේකෙදි ඔන්න මේ ඝන කැපීම කියන එකේ අපි දැන් දරගත්තා කොටේ තියෙන මේ පොතු වයි කරලා කොටස් වලට කැපිලි වලට වෙන් කරගත්තා දෙවෙනි එකට පායම් පැහැීමට එනකොට ගැට සහිත තැන් ඉවත් කරලා පැතිරි ස්වභාවයක් හදාගන්න මේකෙදි අවසාන වශයෙන් මේක වෙන්නේ පැතිරි පායම් පැහැීමේ අවසාන වශයෙන් වෙන්නේ මොකද මුහුණේ ප්‍රමාණයට වෙස් මුහුණ නිර්මාණය කරන ප්‍රමාණයේ මුහුණේ ප්‍රමාණයට සියලු මේ අනිත් අනවශ්‍ය කොටස් ඔක්කොම ඉවත් කරලා මුහුණේ ප්‍රමාණයට මේක හදා ගන්න. ඒක තමයි පායම් බැහිම අවසාන වෙන්නේ. ඒකට අවසාන වෙන පායම් බැහිම කියන කොටසට එනකොට පායම් බැහිම පස්සේ ඊළඟ කොටසට යන්න කලින් ඒකට අපිට ඉතිරි වෙලා තියෙන්නේ මුහුණේ ප්‍රමාණයට සකස් කරගත්ත ලී කොටයක්. ඒක පැතිරියට හදාගෙන මුහුණ කැටයම් කරන්න පුළුවන් ප්‍රමාණයට හදාගෙන තමයි දැන් තියෙන්නේ. මොන දැන් මේ 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 පියවරේ ගලවෙද්දී මුහුණේ ප්‍රමාණයට පැතලි මෙස් මුහුණ නිර්මාණය කරන්න හැඩය කපා ගත්තකොට ඔන්න ලීයක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ මේක මොකද කරන්නේ? සාමාන්‍ය කතුරු ලීය වගේ කතුරු වගේ ලීවල කිරි ස්වභාවයක් තියෙනවා. දැන් අනිත් එක තමයි දීර්ඝ කාලයක් වැඩි කාලයක් මේ මෙස් මුහුණ පාවිච්චි කරන්න නම් මේ මෙස් මුහුණේ තියෙන තෙත ප්‍රමා තෙත ගතිය ඊට පස්සේ මේ මෙස් මුහුණේ තියෙන තමයි ලී කොටේ තියෙන කිරි ගතිය අයින් වෙනවා. ඉතින් ඒකට තමයි මේ ඒකට මෙයාලා කරන්නේ එක්කෝ මේ මෙයාලා මේ සමහර විට මෙයාලා මේ අවුවේ දාලා මේක බෙදෙන. නැත්තම් මෙයාලා දුමේ දාලා වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලිපට උඩින් මැස් මේ පොඩි ඒ කියන්නේ මැස්සක් හදනවා කියන්නේ නේද? ඔන්න දුමේ දාලා වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දුම් වැදිලා වේලන විදියට උඩින් මේ බින්දර යටින් දාලා දුම වදින විදියට සකස් කියලා මේ දුම වැදිලා මේ ටික කාලයක් යනකොට ටික කාලයක් කරන මේ රශ්මියට මේ කිරි මේ අයින් වෙනවා ඊට පස්සේ නැත් තෙත ගතිය අයින් වෙනවා ඉතින් ඒක තමයි ඊළඟ පියවරේදී කරන්නේ ඒක ටික කාලයක් යන ඩාරි මේ ලීයේ සැහැල්ලු වෙන්න තවත් ටික සැහැල්ලු වෙන්න තමයි මේ වැඩේ කරන්නේ ඒකට අපි කියනවා නමක් අපි ඒකට කියනවා නමක් අපි ඒකට කියනවා මොකද්ද කිරි හිඳවීම කියලා. එහෙනම් තුන්වෙනි පියවර වෙන්නේ කිරි හිඳවීම. කිරි හිඳවීම කියන එක තමයි. එහෙනම් තුන්වෙනි පියවර වන්නේ විස්මුණු කර්මාන්තේ. එහෙනම් විස්මුණු කර්මාන්තේ වන්න තුන්වෙනි පියවර මේ කිරි හිඳවීම කියලා කියන්නේ මොකද්ද කියලා මම සරලව කිව්වා. මේකේ තියෙන අධික කිරි ගතිය මේක මේ මේ මේකේ ලිය තියෙන තෙත ගතිය නැති වෙන්න අවුවේ දාලා නැත්නම් අර මද අවුවේ තමයි ගොඩක් වෙලාවට වේලන්නේ නැත්නම් දුම් ගැසීම මගින් වේලා ගන්න. එහෙම වෙනවා. ඉතින් අපි ඒකට අදාළ ටික ලියාගමු. කිරිකින්ද මේ කියන්නේ මොකක්ද කියලා ලියාගන්න තමයි මේක කියන්නේ. දුවන පියවර. දුවේ පියවර කිරිකින්ද වීම. කිරිකින්ද වීම.
අපි ඉස්සරහින් ලියාගමු මොකද්ද මේ කියලා කිරිහිඳව කියලා මොකද්ද කියන්නේ මොකද්ද කියලා ඒ කියන්නේ ලියාගන්න වෙස්පුහුණ කැටයම් කිරීමට සහ වෙස්පුහුණ කැටයම් කිරීමට සහ වෙස්මුහුණ කැටයම් කිරීමට සහ වෙස්මුහුණ කැටයම් කිරීමට සහ වර්ණ කිරීමට පහසු වෙන ලෙස වර්ණ කිරීමට පහසු වන ලෙස වර්ණ කිරීමට පහසු වන ලෙස වර්ණ කිරීමට පහසු වන ලෙස ලී ඇති අධික කිරිගතිය ඉවත් කිරීම සඳහා අධික කිරිගතිය ඉවත් කිරීම සඳහා වේලා ගැනීම දැන් මේකෙන් පස්සේ දැන් ඔන්න වෙස්පුණු හදන ක්‍රම තුනක් අපි කතා කරලා තියෙනවා වෙස්පුණු හදන ක්‍රම තුන හරි මේකෙන් ප්‍රශ්නයක් අහුවොත් කොහොමද අහන්න පුළුවන් මේකෙන් ප්‍රශ්නයක් අහුවොත් කොහොමද අහන්න ඔන්න ප්‍රශ්නයක් අහනවා නම් මේක අහන්නේ කොහොමද වෙස්පුණු කර්මාන්තයේදී වෙස්පුණු කැටයම් කිරීම සඳහා සහ වර්ණ කිරීම සඳහා පහසු වෙන ආකාරයට නේද වර්ණ කිරීම සඳහා පහසු වෙන ආකාරයට වෙස්පුණු සාධන නිර්මාණ නැත්නම් විශ්මුණු අතර ලිය වේලා ගන්න නේද ඒ වේලා ගන්න එක මොකක්ද කියන්නේ අපි ඒකට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒකට අපි ගොඩක් උග ගලපලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේක මේ පියවර මොකද්ද නේද මේ කිරි නැත්නම් අධික කිරි ගතිය ඉවත් වෙනසේ වේලා අවුවේ වේලා ගන්න මේ පියවර මොකද්ද කියලා අපි අහන්න පුළුවන් නේද ඒ විදිහට අහන්න පුළුවන් ඒ නිසා ඒ ගැන ඔන්න අවධානයෙන් ඉන්න කියන්නේ මතක තියාගන්න අනිවාර්යෙන් මේවා මේ 9 වසරට විතරක් නැත් මේ 9 හරි දැන් 9 ඉවරයිනේ කියලා අයින් කරන්න බෑ අපිට 11 වසරටම ඕනේ ඒ නිසා මේක පැහැදිලිව ලියාගන්න මේවා වැදගත් හරි හතරවෙනි පියවර මොකක්ද දැන් හරි දැන් ඔන්න හොඳට වේලා තියෙන කැටයන් ටික කපා ගන්න පුළුවන් ඊට පස්සේ වර්ණ හරි දැන් එතකොට ඉරිහින වීම හරි හතරවෙනි එක අපි කිව්වේ ලකුණු කපාගෙන ඒ කියන්නේ දැන් මේ වෙස්පුහුණේ ඇස් කන්නාස මේවා ටික දැන් ඔන්න සියුම් තැන් අර කට ඊට පස්සේ දැන් රවුලක් තිරනනම් ඒ රවුල තිර හැඩයට කපා ගන්න ඕන අන්න ওই සියුම් තැන් කැටයම් කරගන්න එක තමයි කිරි මේ ලකුණු කැපීම කියලා කියන්නේ එහෙනම් අපි ඒකත් ලියාගමු කිරි මේ මොකද ලකුණු කැපීම කියන එක ලකුණු කැපීම ලියාගන්න ලකුණු කැපීම කියලා ලකුණු කැපීම ඒක තමයි ඊළඟ පියවර ලකුණු කැපීම ලියාගන්න ලකුණු කැපීම කියලා කියන්නේ මොකද්ද මූණේ හැඩය මතු කරගෙන ලියාගන්න මූණේ හැඩය මතු කරගෙන නැත්තම් ඔව් මූණේ හැඩය මතු කරගෙන ඇස් නාසය වැනි සියුම් අංග මතු කර ගැනීම හරිද හරි නේද හරි දැන් මේ මෙතෙන්ට එන්න ඔයාලා හිතන්නේ කොච්චර කාලයක් යනවද මේ වැඩේ මෙතෙන්ට එන්න සාමාන්‍යයෙන් ගහෙන් කොටයක් කපාගෙන ඒක අර අපි කියපු පළවෙනි පීවරේ ඉඳන් මෙන්න මේ ඝන කැපීම පායම් වේීම කිරිඳ වේීම ලකුණු කැපීම කියන තැනට එන්න කොයි තරම් කාලයක් යනවද මේ සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මාස 3කට වඩා වැඩි කාලයක් යනවා මන් දන්නේ එහෙම තමයි තියෙන්නේ හරිද මාස 3කට වඩා වැඩි කාලයක් යන හේතුව තමයි මේ වෙස්පුහුණ වේලන ප්‍රමාණ කාලය වැඩි මාස 2 3ක් මේ වෙස්පුහුණ මේ අදාළ කොටස වේලනවා එහෙම වේලලා තමයි නිර්මාණය වෙන්නේ. එතකොට දැන් ඔන්න මේ ලකුණු කැපීම වෙනක ලකුණු කැපීම කියන දැනට එනකොට මොකද වෙන්නේ? ලකුණු කැපීම කියන දැනට එනකොට වෙන්නේ වෙස්පුහුණේ දැන් සාමාන්‍ය නිකන් තිබුණු පැතලි ස්වභාවයක් තිබුණු ලීයේ ඇස්කන්නාස ටික කපා ගන්නවා. ඊට පස්සේ මූණට එකතු කරන්න උන්ට සවි කරන්න පුළුවන් විදිහට මූණට හයි කරන්න පුළුවන් විදිහට ඇතුල් පැත්තෙන් ඔන්න හැඩයක් කපා ගන්න මූණ ඇතුළට වක් හැඩයක් කපා ගන්න. එතකොට මූණට දාන්න පුළුවන් විදිහට තමයි මොන දැන් නිර්මාණය කරන්නේ. දැන් එතකොට වෙස්පුහුණේ බොහෝ දුරට දැන් වැඩ දෙක ඉවරයි. නේද? ඇස්කන්නාස කපලා තියෙන්නේ ඇතුල් පැත්තෙන් හරලා තියෙන වෙස්පුහුණ මූණට
එකතු කරන්න පුළුවන් විදියට දැන් ඔතෙන් එනකන් උන වැඩටි කිවර ලකුණු කැපීම කියන තැනටගෙන ඇවිල්ලා තියෙනවා. ලකුණු කැපීමෙන් පස්සේ දැන් මොකද වෙන්නේ? අවසානට දැන් මේක වේලලා කාලයක් ගියාට පස්සේ අවසානට මෙයාගේ අනිත් අංග ටික අර හිසකේ සින් රැවුළු උඩු රැවුළු දත් ඔටුන්න වගේ දේවල් හදලා මේකට එකතු කරනවා හයි කරනවා වෙනම හයි කරනවා දැන් ඔටුන්නක් වෙනම හයි කරනවා පොණ්ඩේ කොටස වෙනම හයි කරනවා අන්න ඒවා වෙනම තමයි එකතු කරන්නේ හරිද එතකොට අවසානට මේක කරන්නේ වෙස් මුහුණ වර්ණ ගන්නවන එක තමයි ඊළඟ පියවර වෙන්නේ එතකොට වෙස් මුහුණ වර්ණ ගන්නකොට පියවර පහෙන් වෙස් මුහුණ නිර්මාණය කරලා ඉවරයි එහෙනම් වෙස් මුහුණ වර්ණ ගැනීම කියන එක තමයි අවසාන වර්ණ ගැනීම අවසාන පියවර වෙන්නේ වර්ණ ගැනීම වර්ණ ගැනීමේදී මොකද කරන්න කියලා අපි බලමු වර්ණ ගැනීම සම්බන්ධයෙන් චූටි කොටසක් අපිට යටතේ ලියා ගන්න වෙයි මොකද වර්ණ ගැනීම කියන්නේ පොඩි පොඩි කොටස් ටිකක් ආයේ එකතු වෙන ඊළඟ පියවරේදී වර්ණ ගැනීමේදී වර්ණ මොනවද වර්ණ කියලා අපි ගන්න පාට වර්ග මොනවද ඊට පස්සේ මේකේදී මුලින් ආලේපයක් ගන්නවද අනේ කතාව තමයි මේක වෙන්නේ නිසා වෙස්මෝණු කර්මාන්තයේ වර්ණ ගැනීම කියන එක පහ පියවරක් විදියට පහ හොඳයි ඊට පස්සේ මේක යටතේ තව අපිට වෙනම ලියා ගන්න වෙන පොයින්ට් ටිකක් අපිට වෙන වෙනම ඒ නිසා අපි ටික වෙනම ලියාගමු යටින් මේ කතාව වර්ණ ගැනීම කියලා කියලා අපිට පුළුවන් යටින් අපිට වෙනම පොයින්ට් වලට ලියා ගන්නවා වර්ණ මොනවද වර්ණ හදාගත්තේ කොහොමද ඔය කතාවත් ඔය ගමම ලියාගෙන ගියාම ඔය එක්කම ලියාගෙන ගියාම වලට දැන් ආයෙ ප්‍රශ්නයක් එන්නේ ඒකෝට විස්මෝණු කර්මාන්ත සම්බන්ධ පාඩමක් සම්පූර්ණ වෙන නිසා හරි වර්ණ ගැනීම කියලා ලියාගත්තා නම් අපිට වර්ණ ගැනීමේදී ඔන්න දැන් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු වර්ණ ගැනීමේදී මොකද්ද වෙන්නේ කියලා බලමු එතකොට දැන් මේකට අපිට වර්ණ කරන්න දැන් ඔන්න මේ මුලින්ම ආලේපයක් දාගන්න. ඒ කියන්නේ ලීයේ වෙන වෙනම පාට කරලා ඉස්සලා කරන්නේ පොදු වර්ණයක් දානවා. දැන් සුදු පාට අපේ සුදු මුලින්ම පාට කරන්න කලින් අපි හිතමු පිටියක චිත්‍රයක් හදන්න කලින් මොකද කරන්නේ සුදු පාට දාගන්න. වෙන මොන හරි පාටක අපි හිතමු මැටි පොට් එකක් තියෙනවා. මැටි පොට් එක පාට කරන්න වෙන නිර්මාණයක් වෙන ඩිසයින් එකක් මේක අඳින්න ඕනේ කියලා හිතනවා නම් අපි මොකද කරන්නේ මැටි පොට් එක ඉස්සලා පාට කරගන්න එක පාට. එහෙමනේ කරන්නේ නේද? එතකොට සුදු පාට තමයි ගොඩක් වෙලාට අපි ගන්නෙ. සුදු භාගයේ පාටක් මුලින්ම මේක සම්පූර්ණයෙන්ම ආලේප කරගන්නවා. දැන් නම් ඉතින් හරි ලේසි මේ කඩේ ගියා ලැකර කෙනාවා නේද ලැකර එකක් උඩින් ගාලා ඒක උඩින් ඇඳගෙන යන්න පුළුවන්. දැන් එහෙම තමයි අත්‍තර ඉමල්ෂන් තමයි දැන් පාවිච්චි කරන්නේ. දැන් ඉමල්ෂන් තියෙනක තමයි දැන් විස්මුණු පාට කරන්න ගන්නෙ. ඉස්සර ඉතින් ඉමල්ෂන් නැහැ නේද? මල්ටි ටෙක් කරවන්න ඕන බලට ඒක වර්ගනේ නේ. ඒවර ඒ දවස්වල ඒ ශිල්පීන් කරේ පාට වර්ග හදාගත්තා. ස්වභාවික පරිසරයේ තියෙන දේවල් එකතු කරලා හදාගත්තා අපි ඒක කතා කරනවා. ඉතින් එහෙම තමයි හදාගත්තේ. ඒකෝර මෙයාලා මුලින්ම කරේ මෙයාලට මේ ආලේපයක් හදාගන්න ඕනේ. ආලේපයක් කරන්න ගත්තම කිරිමැටි, මකුළු මැටි මේ වගේ දේවල් අරගෙන මේ දිය කරලා පෙරලා තමයි මේ හද මේ කිරිමැටි මකුළු මැටි. කිරිමැටි නැත්තම් මකුළු මැටි අරගෙන මේක දිය කරනවා. දිය කරලා මේක පෙරා ගත්තාම ඉතුරු වෙන සුදු පාට ද්‍රාවණයක් එන්නේ මේක තමයි ගන්නේ මේක පාට කරන්න මුලින්ම සම්පූර්ණ මේකේ කවර සම්පූර්ණ පාට කරගන්නේ මේවල හරිද එහෙනම් අපි ඒකට අපි කියන නම ඒකට අපි කියනවා මේ ඔන්න දැන් මේ වචනේ තමයි එකින් එක වචන මේ වචනවල හරියටම වැදගත් මොකද මේ වචන කියන්නේ ලකුණක් හරිද මේ වචන කියන්නේ ලකුණක් තමයි මේ අල්ලියා මෙන්න මේ අල්ලියාදු කරනවා කියලා කියන්නේ අන්න ඕකට. හරිද අල්ලියාදු කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ වෙස් මුහුණේ සුදු පෑති ආලේපයක් තවරා ගන්න එකට තමයි අපි අල්ලියාදු කරනවා කියලා කියන්නේ. එහෙනම් ඔන්න දැන් අල්ලියාදු කියලා වචනයකුත් එක්ක තියෙනවා. නේද? චිත්‍රවල තියෙන ඔන්න ඔය වචන වැදගත් ලකුණක් මේවා අල්ලියාදු කියන විදිහේ තේරුම තියන්නත් අපිට ඔන්න දෙයක් වෙනවා. ඒ නිසා මේක අපි කියන්නේ මොකද්ද? වෙස් මුහුණේ මූලිකව යොදා ගන්නා සුදු වර්ණය ආලේප කර ගැනීමට තමයි අල්ලියාදු කියලා කියන්නේ. හරි ඒක පස්සේ අපි ලියාගමු. එහෙනම් වෙස් මුහුණු වර්ණ කිරීමේදී ඔන්න මොකද වෙන්නේ? පොයින්ට් එකක් අපි දාගන්න පොඩි තරුවක් දාගෙන වර්ණ ගැනීම යටින් අපි ලියා ගන්නවා මේකේ සුදු පැහැති ආලේපයක් තවරා ගැනීම කියලා. සුදු පැහැති ආලේපයක් තවරා ගැනීම කියලා අපි ලියා ගන්නවා. ඔන්න වර්ණ කිරීමට යටින්
warna කිරීමේ එන පියවර වල ටික තමයි දැන් මෙතන පිළිය. හරිද? ඒ නිසා ඒක ලියා ගන්න පුළුවන් අපිට සුදු පැහැදී ආලේපයක් තවරා ගැනීම කියන්නේ. ඊට පස්සේ අපි බලමු මොකද මෙතන වෙන්නේ කියලා. දැන් ඔන්න විස්මූණු කර්මාන්තයේ විස්මූණු කියන එක කතාව පැත්තකින් තියලා අපි සාමාන්‍ය මොනවාරි හදන්න මොනවාරි කැටයමක් නිර්මාණය කරන්න අපි අර පීවර ටිකක් තියෙන පිළිවෙලක් තමයි ඔය පීවර හරියට ওই විදිහට තමයි වෙලා තියෙන්නේ. නන් ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. නේද? නන් ටික විතරයි මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ නිල් පා දැන් මේ සුදු පාට පසුබිමට අවශ්‍ය දැන් ඔන්න අවශ්‍ය තැන් වලට අවශ්‍ය අවශ්‍ය වර්ණ දාලා මේක පාට කරගන්න යන්න. හරිද? එහෙම පාට කරගන්න යන්න. එතකොට දැන් පරණ අපේ ඉති පරණ ශිල්පී හරි අපේ ඉති පරණ ශිල්පී දැන් මං කියවන දැන් අපිට නෑනේ දැන් මොනවද ඉමල්ෂන් වර්ග නැත්නම් ලැකර් වර්ග වෙන මේ වෙන වර්ග මේ කඩේට ගිහිල්ලා ඉල්ලන්න වර්ග නැහැ නේද දවස්වල නේද එතකොට ඒ අය ශිල්පීන් උපද කරේ මුල් කාලින් ශිල්පීන් මේක වර්ණ කරන්න පරිසරයේ තිබුණු දේවල් තමයි ගත්ත දැන් අපි කියව මකුළු මැටි මේ වගේ දේවල් කිරි මැටි වගේ දේවල් අරගෙන මේ මේ හදාගත්තේ මේ පළවෙනි සුදු පාට වර්ණය කියලා. ඉතින් ඒ වගේම අනිත් වර්ණ කහ පාට කොහොමද හදාගත්තේ රතු පාට කොහොමද හදාගත්තේ කියලාත් බලන්න. දැන් එතකොට මේ විස්මූණු නිර්මාණය කරන ශිල්පී විතරක් නෙමෙයි ඒ කාලේ චිත්‍ර ඇඳපු දැන් අපි හිතමු සෝඩියස් පෙන්ඩිස්ගේ චිත්‍ර තාම ඒ විදිහට තියෙනවා. මේ වනම් මේ සාමාන්‍ය 1800 900 ගණන්වල වගේ අඳින දේවල්. ඒත් ඒ චිත්‍රවල තාම ඒ පාට ඒ වර්ණ ඒ විදිහට පේනවා. ඊටත් වඩා සීගිරිය සීගිරිය කියලා කියන්නේ අවුරුදු කීයක් නේද අවුරුදු 1700ක් ඊට වැඩි 5600 වගේ නේද ඒ කාලයේ වෙනකොට ඒ අඳපු චිත්‍ර තාම ඒ වර්ණ ඒ විදියටම තියෙනවා හැබැයි ඒවට අරන් දෙන්නේ මල්ටිලැක් නැත්තම් නිපොලැක් නේද මොනවද ග්‍රිඩන් එහෙමද වර්ණද නැහැනේ ඔය නේද මොකක්වත් නෙමෙයි මේ පරිසරයේ තියෙන දේවල් අරගෙන තමයි හදාගන්නේ ඉතින් එහෙම හදාගත්ත පාට එහෙම හදාගත්ත පාට තාමත් තියෙනවනේ. ඉතින් මේ වර්ණ හදන්න ඒ කාලේ ඉඳන්ම අපේ මිනිස්සු හොයාගත්ත දේවල් ටිකක් සාමාන්‍යයෙන් කහ වර්ණය කහ පාට හදාගන්න ගොඩක් වෙලාවට හිරියල් කියලා මේ පාෂාණ ගල් කහ පාට මේ ගල් විශේෂයක් තමයි හිරියල් තමයි අරන් තියෙන්නේ. ඒක තමයි අරන් තියෙන්නේ. රතු පාට හදාගන්න සාදිලිංගම් අරන් තියෙන්නේ. ඊට පස්සේ සුදුරන් ඔය අපි කියවනේ මකුණු මැටි වගේ දේවල් අරගත්තේ කියලා. ඉතින් මේ තව මොනවද? තව බෝවිටි ආදී ඉන්දිය රණවර මේ වගේ මේ පැලෑටි වර්ග අරගෙන දැන් බෝවිටි ආහෙම ගත්තාම දම්පාන. මෑත් ගන්නවා. මෑ කරා නේද? මේවත් තම්බලා හදාගන්න වර්ණ වතුර මේ දම්පාට නිල් කොළපාට මේ මේව හදාගන්න. දම්පාට කොළපාට හදා ගන්න අරන් තියෙන බෝවිතියා කී කිරිදී රණවර මෑ ඒ වගේ දේවල් තම්බලා හදා ගන්න ඒ වර්ණ වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් දැන් නම් ඉතින් අපි සාමාන්‍ය විමර්ශන වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ. නේද? ඒ නිසා අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. විස්මූණු කර්මාන්තයේදී කහ වර්ණේ සාදා ගැනීම සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය මොනවද කියලා. මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නේද? විස්මූණු කර්මාන්තයේ කහ වර්ණේ සෑදා ගැනීම සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය මොනවද කියලා අපෙන් අහන්න පුළුවන්. විස්මූණු කර්මාන්තයේ දම් වර්ණය සහ කොළ වර්ණය සාදා ගැනීම සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය මොනවද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අන්න ඒ නිසා ඒකට අදාළ මෙන්න මේ ටික ලියා ගන්න වෙනවා. අපි බලමු ඊට පස්සේ චූටි මාත්‍රකාවක් ලියා ගන්න. චූටි මාත්‍රකාවක් ලියා ගන්න වර්ණ සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය කියලා. වර්ණ සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය කියලා පොඩි මාත්‍රකාවක් ලියා ගන්න. ඊට පස්සේ අපි මේ ලියා ගමු මෙන්න මේ කහ වර්ණය කහ කියලා ලියලා කහ එක ඉස්සරහින් අපි ලියාගමු මොනවද කියලා. කොළ ඉස්සරහින් අපි මොනවද කියලා ලියලා රතු ඉස්සරහින් අපි මොනවද කියලා ලියාගමු. ලියාගෙන කහ වර්ණය ලියාගෙන කහ වර්ණය ඉස්සරහින් ලියා ගන්න හිරියල් කියලා. හිරියල් හිරියල් කහ වර්ණය රතු සුදු කහරතු සුදු දම් පොළ කහ වර්ණය මොනවද රතු වර්ණය මොනවද සුදු වර්ණය මොනවද පොළ වර්ණය අපි ටික කියන්න කහ වර්ණයට හිරියල් හරි ඊට පස්සේ අපි රතු වර්ණයට ගන්නවා අපි
සාදිලිංගම් 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 කිරියල් හරි ඊවත් සාදිලිංගම් ගන්න රතු වර්ණේ හදා ගන්න සුදු වර්ණේ හදා ගන්න මතක ඇති අපි කිව්වා සුදු වර්ණේ හදාගත්ත අපි කොහොමද කිරි මැටි හෝ මකුණු මැටි ගත්තා කිරි මැටි නැත්තම් මකුණු මැටි කිරි මැටි නැත්තම් මකුණු මැටි කහ වර්ණේ හරි හරියල් රතු වර්ණේ හරි සාදිකංගම් සුදු වර්ණේ හරි කිරි මැටි හරි මකුණු මැටි හරි ඊට පස්සේ දම් කොළ වර්ණ දම් කොළ වර්ණ වලට මොනවද අරන් තියෙන්නේ බෝවිතියා බෝවිතියා කී කිරින්දිය කී කිරින්දිය කී කිරින්දිය බෝවිතියා කී කිරින්දිය හරි ඒ ටික හරිනම් මම අකනවා මේ ටික ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා චුට්ටක් බලමු ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ ස්කූල් නිර්මාණය කරද්දී ඊට පස්සේ මොකද කරන්න මොකද පාඩ කරලා ඉවර කරා දැන් මොන ලස්සන පාඩකට තියෙනවා දැන් ඉතින් ලස්සනයි විස්මූණ ඕන තියෙනවා ඉතින් මේ විස්මූණ කාලයක් පාවිච්චි කරන්න ඕන නිසා මේ විස්මූණ කාලයක් පාවිච්චි කරන්න ඕන නිසා මේ ස්වභාවික පරිසරයට ඔරොත්තු දෙන්න ඕන නිසා මේකට අපි ආලේපයක් දාන දැන් අර වාර්නිෂ් දැන් උන්ති වාර්නිෂ් අරගෙන වාර්නිෂයක් උඩින් මේ ආලේප කරනවා ඒ කාලේ වාර්නිෂ් නැහැ නේද ඒ නිසා ඒ කාලේ දොරණ තෙල් ඒ කියන්නේ සාකයෙන් ලබා ගන්න තෙල් වර්ග විශේෂයක් සාමාන්‍ය අපි සාම්ප්‍රදායික පාරම්පරික චිත්‍ර නිර්මාණය කරද්දී පන්සල් වල චිත්‍ර නිර්මාණය කරද්දී නිර්මාණ ශිල්පී ඒ වෙනකොට ඒ කාලේ ශිල්පීන් භාවිත කරලා තියෙනවා ඒත් ඒ චිත්‍රවලුත් මේ අපි කියන වයිති කියලා කියන්නේ අපි ඒකට උඩින් මේ අර වාර්නිෂ් එකක් නැත්නම් ඒක ආලේපයක් ගන්නවා ආරක්ෂාවෙන් බුදු පිළිම ඒ දවස්වල බුදු පිළිම නිර්මාණය කරද්දිත් එහෙම තමයි බුදු පිළිම නිර්මාණය කළ වර්ණ කරන අවසානට ඒ ආලේපය ගන්නවා එතකොට මේ දොරණ තෙල් අරගෙන දොරණ තෙල් වලින් මේ විශ්මූණ ආලේප කරන උඩින් එතකොට පොඩි වාර්නිෂ් එකක් ක්ලිය වාර්නිෂ් එකක් තමයි උඩින් වදි මේකත් එක්ක කාලයක් තිස්සේ පවතින දැන් නම් එකට වාර්නිෂ් එකක් පාවිච්චි කරන අපි දැන් මේ ක්ලිය වාර්නිෂ් එකක් කඩේ නරග දැන් ගන්න. එහෙම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මෙහෙම දැන් මේ විශ්මූණ නිර්මාණය කරන විදිහ හරිනේ පාට කරන එකත් ඔක්කොම හරි. මොනවද මේ හදන විශ්මූණ වර්ග? අන්න ඒක තමයි ඊට පස්සේ අපිට වැදගත් විශ්මූණ පාඩමේ විශ්මූණ වර්ග. ලියාගන්න මාතෘකාව, පොඩි මාතෘකාවක්, අනු මාතෘකාවක් විශ්මූණ වර්ග. හදන්නේ අපි විශ්මූණ හදන්නේ අපි විශ්මූණ හදන්න හේතුව මොකද්ද ඈ සාන්ති කර්ම යාතු කර්ම සඳහා නැත්නම් ජනනාට්‍ය අපේ රටේ තිබුණු සංස්කෘතියින් අංග සඳහා නැත්නම් නැටුම් අංග සඳහා මේවර තමයි විශ්මූණ හදන්නේ දැන් එක එක අවශ්‍යතා අනුව තමයි එහෙනම් විශ්මූණ නිර්මාණය වෙන්නේ දැන් අපි හිතමු සාන්ති කර්ම බලි යාග හෝම මේවට පාවිච්චි කරන විශ්මූණ වර්ග වෙනයි දැන් ජනනාට්‍ය සඳහා භාවිත කරන විශ්මූණ වෙනයි අර ලෙන් මේ මතක නැද මේ නොන්චි කෝලම් වගේ කෝලම් කෝලම් නාට්‍ය කලාවට කෝලම් වලට එම් භාවිත කරන විස්පුණු වෙන නේද එතකොට මේ යාගෝම සාන්ති කර්ම වලට භාවිත කරන විස්පුණු වර්ග වෙන දැන් ඒව ගත්තාම විස්පුණු වර්ග කීපයක් අපිට හම් වෙනවා විස්පුණු වර්ග කීපයක් තියෙනවා අපි මේ විස්පුණු වර්ග කීපය ලියාගෙන මම විස්පුණු ටිකක් පෙන්නන්නම් මේ අපේ සිලබස් එකේ තියෙන විස්පුණු ටිකක් පෙන්නන්නම් මේකට අදාළ ටිකක් මේ විශ්මූණ වර්ග ටික ලියාගෙන ඉමු. විශ්මූණ වර්ග ලියාගත්තම දැන් ඔන්න පළවෙනි එකක් කියන්නකො රජමුහුණු. 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 රාක්ෂස මුහුණු. රාක්ෂස මුහුණු කියලා කියනවා. රාක්ෂස. රාක්ෂස මුහුණු. තව තියෙනවා යක්ෂ මුහුණු
යක්ෂ මුහුණු තවත් තිබෙනවා නාග කන්‍යා මුහුණු නාග කන්‍යා කන්‍යා මුහුණු තව තියෙනවා සන්නි මුහුණු ඔවට ලියා ගන්න සන්නි Sanni hadir, Sanni hadir. Jadi, asalnya ni mana? Eh, jalan nanti Santi Karma bahagia dengan Dewan ini. Nanti Sanni mohon, eh Sanni orang dah dalam, eh Moonu bahagia dengan Lord. Mangkian lagi serat pernah nang, eh Moonu dekat. Ini pasti, Taweka. Kolam mohon, kolam, kolam, kolam. Jalan nanti, khususnya, negatif. Polam mulut apa? Polam mulut apa? Orang biasa raja mohon, raksa mohon, yaksa mohon, naga karnya asan ni polam. Mana me? Warga, kipya ke warga hayak kita dapat jaga. Jadi, warga kipya ke kita hamil nama ini bagi. Apa itu me? Respon karma anti. Apa itu awal liaga tiada me? Ke, khusus karena apa? Apa itu liaga tiada? Oh, ke liaga tiada mak kita ni mudim. Ia akan mengikuti wawasan terdengar kira wispuru karmante prajurit terpradesh wispuru warga terlihat agen apa yang agama beri matu bawa ku wispuru karmante prajurit terpradesh kira ini pasti apa yang kita lihat wispuru warga terlihat agen macam wispuru raksa wispuru yaksha naga kanya ini pasti sani kolam terlihat agen pasti apa beri cuti matu bawa ku agama prajurit terpradesh kira lihat agen apa yang datang wispuru karmante prajurit terpradesh mana Pradesh, mana ada prajurit Pradesh. Wispun itu karman teh prajurit Pradesh. Presiden di erpat terati ini mana Pradesh itu wispun karman teh sandhar kiri tapi kan lihat pula ini prajurit Pradesh kita lihat. Eh, apa? Apa dah nengah tiri nama ambalan gua deh. Biar pasai Amerika makanan yang dia dengar. Mana? Ini pasal liaga nak pulau am bentar, miris bentar, miris. Miris bentar, miris. Kau matu gama, matu gama. Ini bagi Pradesh ini kali agak terang itu. Ambalang gua bentar, miris, batu kam. Besmuhun baru kita tiga. Bentar baru tu pernah main di sini dan di sini pun pernah di siapa ni tiga. Aduh. Tapi, terus dia nama Raja Bisav, Raja Sah, Raja Bisav. Mesti naga raksa, kaku, mesti guru raksa. Jadi raksa meva. Ini pasi, na garaya ka, pen suraba vali muna. Jadi nama muna suraba vali sendal bawa kita nama muna. Eh, me apa yang rakyat sanni, sanni mana bawa kita kerana muna tiada kita sanni, sanni muna. Jadi nama kora sanni, dewa sanni, naga sanni. Annye mana sanni mana dalat, me kolam mana bawa kita kerana hewa kolam. Kami vidan arahci, kolam guna itu bahagia kerana kolam nanti guna itu bahagia kerana parangi kolam, wajib, orang kolam guna dekat dia. Panti adu di kawal ini, panti ini adu wajib ini. Hari, era mana me? Mereka itu yang tamai bersemur pada mereka jadi kita dengan mereka bapik produk dewa dia kata dewa gaya mereka bersemur pada mereka dalam silu karma artikel ini lagi kesim perasaan ekne tidak sih tuh, mereka itu kute api pada mereka dalam mudik karma artikel hari api dana pada mereka perasaan hari kohin dikira dana kodak filawat untuk Prasnya kan, pura nama wasre, wara bahagia me ilang kerja pura tapi ngapurwang, ane tadi serhatu bahagia kerja, tahu tahan ngapurwang, apin dahai wasre ayat tahan ngapurwang,
නේද ඉස්සරහට මොනවද දහන්න පුළුවන් මේ විස්මුණු කර්මාන්ත සඳහා වඩා ප්‍රචලිත ප්‍රදේශයේ කුමක්ද කියලා නේද විස්මුණු එතකොට අපිට උත්තර හතරක් දීලා අහන්න පුළුවන් විස්මුණු කර්මාන්තේ සඳහා භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන්නේ කියලා අහන්න පුළුවන් විස්මුණු කර්මාන්තේ සඳහා භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍යයක් නේද වන්නේ වගේම නොවන්නේ කියලා අහන්න පුළුවන් එහෙම නැතුව අපෙන් අහන්න පුළුවන් විස්මුණු කර්මාන්තේ සඳහා ප්‍රචලිත ප්‍රධාන විස්මුණු කර්මාන්ත සඳහා භාවිත කරන ප්‍රධාන පියවර වර්ගය වලින් දූවන පියවර වර්ගය මොකක්ද මේකෙදි මොකක්ද කියන්නේ අන්න ඔහොමම අපි ඒක විස්තර අහන්න පුළුවන් මේකෙදි විස්මුණු වර්ග මොනවද කියලා අපි ප්‍රශ්න අහන්න පුළුවන් වර්ග වලට අදාළ එකක් ටිකක් අපි අහන්න පුළුවන් අනේ නිසා මේ පාඩමේ ඔන්න අවධානය යොමු කර්මාන්ත සම්බන්ධයෙන් තියෙන විශේෂ පාඩමක් මේ පාඩම